බේකින් සෝඩා වලින් දත් මැද්දොත් මොනවද වෙන්නේ කියලායි අද අප ඔයාලට කියලා දෙන්න යන්නේ. බේකින් සෝඩා නැතිනම් සෝඩියම් කාබනේට් මුළු තැඟෙහි දක්නට ලැබෙන අපි හැමෝම හඳුනන ද්‍රව්‍යයක් වෙනවා. මේවා ආහාර පිසීමේදී වගේම පිරිසිදු කිරීමේ කටයුතු වලදීත් බහුලවම භාවිතා කරනවා. ඒ වගේම බේකින් සෝඩා දත් පිරිසිදු කිරීම සඳහාත් යොදා ගන්න පුළුවන්. බොහෝ වර්ගවලින් යුක්ත දන්තාලේපවල බේකින් සෝඩා අඩංගු කිරීමෙන් තේකහට කෝපි දුම්කල වැනි ද්‍රව්‍යයන් නිසා ඇතිවන දත්වල අවපහැගැන්වීම් නැති කිරීමේ හැකියාවක් පවතින බව සොයාගෙන තියෙනවා. බේකින් සෝඩා ජලය සමග මිශ්‍ර වූ පසු ඉක්මනින් ක්‍රියා කිරීම ආරම්භනවා. ඉන්පසු දත්වල ඇති මැලියම් ඉවත් කිරීම ඉක්මනින් සිදු වෙන්න පුළුවන්. තවද බේකින් සෝඩා වල ක්‍රියාකාරී ගුණය නිසා දත් දිරා යාම සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පුළුවන්. ඒ වගේම බේකින් සෝඩා නිතර භාවිතා කිරීම එතරම් සුදුසු නැත. එසේ නුසුදුසු වීමට හේතු නම් බේකින් සෝඩා වෙළඳපොළෙහි අඩු මිල ගණන් යටතේදී මිලදී ගැනීමේ හැකියාවක් පවතිනවා. මේවා දන්තාලේප වගේ ආරක්ෂිත ඇසුරුම් වල අසුරා නොමැත. ඊට අමතරව ෆ්ලෝරයිඩ් වලට මෙන් බැක්ටීරියා සමග සටන් කිරීමේ හැකියාව අඩු මට්ටමක තමයි පවතින්නේ. තවද නිවැරදි ක්‍රමවේදයන් අනුව භාවිතා නොකළහොත් එනමලයට හානි විය හැකිය. ඊට අමතරව ඇතැම් විට දත්වල මැලියම් සමග එනමලයේද ඉවත් වී යාමට පුළුවන්. ඇතැම් විට මුඛයේ රළු බවක් හා නිවැරදි රසය දැනීමේ අඩු බවක් දක්නට ලැබෙනවා. ඔබ නොදත් බොහෝ වටිනා දේවල් දැනගන්න සිංහල ඔන්ලයින් සමග රැඳී සිටින්න අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.